ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වෝන් 52 වියේදී ඔහුගේ කාමරයේදී මිය යෑම අභිරහසක් වුවත් තායි පොලිසිය එය හෘදයාබාධයක් ලෙස දිගින් දිගටම හඳුන්වමින් සිද්ධිය යටපත් කර ඇති බවත් ඇත්ත වශයෙන්ම වෙනත් සිද්ධියක් මේ පසුපසින් ඇති බවත් එංගලන්තයේ පළවෙනි ඩේලි මේල් පුවත්පතේ සුවිශේෂී හෙළිදරව්වක් අනාවරණය කළා. මෙම හෙළිදරව්වට අනුව තායි පොලිසිය මෙන්ම වෝන්ගේ මිතුරන්ද සිද්ධිය යටගසා ඇති බව දන්වා තිබේ. ප්‍රාදේශීය පොලිසියේ වාර්තාකරුවෙකුට අනුව ෂේන් වෝන් නවා තැන්ගෙන සිටි සුකොපුබෝගේ තායි නිවාඩු නිකේතනයෙන් කාන්තා සම්භාහනය කරන්නන් 4 දෙනෙකු පිටවන බව CCTV කැමරාවල සටහන් වී තිබේ. ෂේන් වෝන් ඔහුගේ කාමරය තුළ මිය යාමට පැය දෙකකට පමණ පෙර මෙම දර්ශන හමුවේ. කොයි සමූහි සුසේසි සමුජානා වෙලා නිවාඩු නිකේතනයේදී කාන්තාවන් දෙදෙනෙකු විසින් ෂේන් වෝන් සම්භාහනය කර ඇත. සිකුරාදා පස්වරු 1:53ට කාන්තාවන් 4 දෙනෙකු නිවාඩු නිකේතනයට පැමිණ ඇතු CCTV දර්ශනවලින් ලබාගත් ඡායාරූපවලින් දැක්වේ. පොලිස් ආරංචි මාර්ගයේ මේලි ඔන්ලයින් වෙත පැවසුවේ කාන්තාවන් දෙදෙනෙකු වෝන්ගේ කාමරයට පැමිණ ඇති බවයි. ඔවුන් විශ්වාස කරන්නේ සම්භාහන කතුන් 4 දිනාම සවස 2:58ට පිටව යන්නට පෙර අනෙක් කාන්තාවන් දෙදෙනා වෝන්ගේ කාමරේ වෝන්ගේ මිතුරන් සමග පැය දෙකක් ගත කළ බවයි. ක්‍රිකට් ක්‍රීඩක වෝන් සවස 5:15ට ඔහුගේ කාමරය තුල ප්‍රතිචාර නොදක්ව බව මිතුරන් විසින් සොයා ගන්නා ලදී. කාන්තාවන් නිවාඩු නිකේතනයෙන් පිටව ගොස් පැය 2:17කට පසුව මේ සිදුවේ. ඔහුගේ මරණය පිළිබඳව තායි පොලිස් වාර්තාවෙන් ඩේලි මේල් මගින් පමණක් රහසිගතව ලබාගත් පින්තූර විමර්ශනයේ වැදගත් කොටසක් පෙන්නුම් කර ඇත. වෝන්ගේ කාමරයට පැමිණි සම්භාහන කතුන් දෙදෙනා ඔහු ජීවතුන් අතර සිටියේදී හම වූ අවසන් පූජ්‍ය ලියන් බවට විශ්වාස කෙරේ. කාන්තාවන් හඳුනාගෙන තිබේද නැතහොත් පොලිසිය විසින් කට උත්තරයකට භාජනය කර තිබේද යන්න තවමත් නොදනී. නමුත් පොලිසිය කිසිදු අපචාරයක් බැහැර කර ඇති අතර ඔහු ස්වභාවික හේතුන් මත මියගිය බව හේතු ගන්වා ඇත. ඔහු නිවාඩු නිකේතනයේ කාර්ය මණ්ඩලයෙන් සම්භාහනය කරන්නන් දෙදෙනෙක් ඉල්ලා ඇති බව විශ්වාස කෙරේ. වෝන් මහතාගේ ජීවිතයේ අවසාන මොහොතේ ඔහු බැලීමට ගිය කාන්තාවන් දෙදෙනා පොලිස් පරීක්ෂණ වලට වැදගත් වන්නේ ඔහු ජීවතුන් අතර සිටින අන්තිමයා ඔවුන් විය හැකි බවයි. ඩේලි මේල් රිචුව කළ විමසුමකදී සිද්ධිය සමවන්නට නැතුව කතා කළ පොලිස් ප්‍රධානියා පැවසුවේ එසේය. ඔහු දැරියන් සම්භාහනය කිරීමට කතා කළා ඇත. ඒ මසාජ් කිරීමක් පමණයි. සම්භාහනය නිසා ඔහු මිය ගියේ නැහැ. එයාට අසනීප වුණේ නැහැ. මේක මරණයේ එක පටලවන්න අපි කැමති නැහැ යනුවෙනි.